දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 382 වෙනි ටෙලිවැකිය මේ දවස්වල බොහෝ දෙනෙකුගේ මාතෘකාව රනිල් වික්‍රමසිංහ ජනපතිගේ DW සම්මුඛ සාකච්ඡාව. ඒ කියන්නේ අර මේ ජර්මනියේ ඩොයිෂේ වේල TV එකත් එක්ක කළ සාකච්ඡාව. දැන් ඔය රනිල් පාර්ෂවයේ ආදරණීයන් පවසන්නෙම අපේ ලොක්ක දුන්න දෙන එකයි සුද්දට කට උත්තර නැති වෙන්න කියලා නේද? රනිල්ව ජනපති කළ රාජපක්ෂ කණ්ඩායම පවසන්නෙත් ඒ වගේම තාවක්. එයා දැන් නිකන් මහින්ද වගේමයි. බටහිරට නෙළුවා නෙළන එක ආයි කන්න පිරෙන්නම කියලා නේද? දැන් විශේෂයෙන්ම DW TV එකේ මාධ්‍යවේදියාගෙන් ජනපති රනිල් පෙරලා ඇසූ ප්‍රශ්නයක් හරිම මේ ආත්මාභිමානයේ දනවන්නක් කියලා ඔය සමහරු නිරන්තරයෙන්ම ලියනවා කියනවා එහෙම අපිට පේනවා. ඒ ප්‍රශ්නේ තමයි ජනපති රනිල් අර DW TV එකේ මාධ්‍යවේදියාගෙන් ඇහුවා You think we are second class? You think we are second class? ඒ කියන්නේ ඔබ හිතන්නේ අපි මේ දෙවනි පන්තියේ රටක් කියලාද? You think we are second class? No, I don't. No, no, I don't. No, I actually look, think. Okay. Do you think we are second class? I don't. Then why are you asking that? ඒ පෙරලා ඇසු ප්‍රශ්නයට මේ DW TV එකේ මාධ්‍යවේදියා උත්තර දුන්නේ නැහැ. නමුත් නිකමට වගේ හිතන්ටකෝ ඔය මාධ්‍යවේදියා ජනපති රනිල්ගේ ප්‍රශ්නයට මෙහෙම උත්තර දුන්නා කියලා නැහැ. ඔබ දෙවැනි පන්තියට අයිති රටක් නෙවෙයි. නමුත් බංකොලොත් රාජ්‍යයක්. 6 වතාවක් අගමැතිකම් කළ ඔබ ඇතුළු පාලකෙන් ඊට වගකිව යුතුයි කියලා නේද? එහෙනම් ඉතින් නෝ කතා නෝ සිනා නේද? අපි මේ ඉන්ටර්විව් එක දැන් පැත්තකින් තියමු. මේ සමස්ත සම්මුඛ සාකච්ඡාවම අපට අලුතින් හිතන්න මාතෘකා කීපයක් ඉතිරි කළා. අපි සූදානම් වෙන්නේ අන්නේ මාතෘකා ටික විශ්ලේෂණය කරමින් ටෙලිවැකි කිහිපයක් ලියන්න. එක තමයි මේ රටක පාලකයෙකු මොන වගේ අයෙකු විය යුතුද? කුමන නම් දක්ෂතා ගති ලක්ෂණ ඇත්තෙකු විය යුතුද කියන ප්‍රශ්නය අපට මේ TV ඉන්ටර්විව් එකත් එක්ක එමත් නැත්නම් මේ සම්මුඛ සාකච්ඡාවත් එක්ක ජනපති රනිල් වික්‍රමසිංහට අර තරහ යාමත් එක්ක අපෙන් අහන තැනට අපිව පත් කරනවා. ඊළඟ කාරණේ තමයි මේ විදිහේ ප්‍රශ්න අහන ප්‍රශ්න විචාරය කරන මාධ්‍යවේදියෙකු සතු විය යුතු ගුණාංග මොන වගේද කියලා. මේ මාතෘකා දෙකම හරි වැදගත්. මොකද ඉතින් දෙගොල්ලම අපිනේ නේද? හොඳයි අපි බලමු පාලකයෙකු නායකයෙකු සතු ගුණාංග මොනවද කියලා නේද? ඇත්තටම අපේ පාලකින් කට ඇරියොත් කියන්නේ අපි බෞද්ධ නායකයෝ කියලා. අපි බෞද්ධ නායකයෝ කියලා නේද? දැන් ඉතින් පටලව ගන්න එපා. ඔය මල්වට්ටි අරන් උදේ හවහා පන්සල් ගිය පමණින් බෞද්ධ නායකයෝ බවට පත් වෙනවා කියලා. හොඳේ අපි බලමු කොහින් සීරුවේ නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නම් මෙයයි කියන බෞද්ධ පාලකයෝ බිහි වෙන්නේ. එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ටිකවත් මොනවද කියලා දැනගන්න එපා නේද? ගුණාංග පවත්වගෙන යාම කෙසේ වෙතත් හොඳයි අපි බලමු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පාලක ගුණාංග සේම රාජ්‍ය පාලනය ගැනත් ප්‍රමාණවත් තරම් උපදෙස් තියෙනවා. හොඳේ දැන් විශේෂයෙන් සමහරු හිතන්නේ බුදුදහම කියන්නේ මේ එළව ජීවිතයේ සඳහා වන ධර්මයක් පමණයි කියලානේ නේද? එළව ජීවිතය යහපත් වෙන්න නම් මෙලොව ජීවිතය යහපත් ලෙස ගත කරන්නට වෙනවනේ නේද? ආන් ඒ සඳහා දීලා තියෙන උපදෙස් ඇත්තටම බලන්ට වටිනවා. දැන් බලමු බෞද්ධ ධර්මයේ තුල රාජ්‍ය පාලකයා සහ රාජ්‍ය පාලනය මොන වගේ විය යුතුද කියලා දේශනා කරලා තියනවද කියලා නේද? ඔව්. ධාර්මිකව රටක් පාලනය කළ යුතු ආකාරය. හොඳට මතක තියාගන්න ඒ වචනේ ධාර්මිකව රටක් පාලනය කළ යුතු ආකාරය සූත්‍ර කීපයකින්ම හරි අපූර්වට විග්‍රහ කරලා තියෙනවා. ඒ අතර අග්ගඤ්ඤ සූත්‍රය, චක්කවත්ති සිහනාද සූත්‍රය, මහා පරිනිබ්බාන සූත්‍රය, කූටදන්ත සූත්‍රය, සිංහාලෝවාද සූත්‍රය, ජාතික පාලියද වෙනවා. හොඳේ දැන් ඔය බුදු සමයේ ආදර්ශවත් රජු කෙනෙකු හැටියට එක්තරා විදිහක නමක් සඳහන් වෙනවා. ඒ රජු තමයි සක්විති රජු. සක්විති රජුන් ගැන සඳහන් වන සූත්‍ර කීපයක්ම තියෙනවා. හොඳේ චක්කවත්ති සිහනාද සූත්‍රය, ලක්කන සූත්‍රය, මහා සුදර්ශන සූත්‍රය. මේ සූත්‍ර සඳහන් වන්නේ දීඝනිකායේ. දැන් බලමු
බුදුදහම කියන මේ සක්විති රජුගේ ස්වභාවය මොන වගේද කියලා හොඳ රජෙක් යහපත් රජෙක් හොඳේ මේ රජුගේ ස්වභාවය ඔය චක්කවර්ති සිහනාද සූත්‍රයේ සඳහන් වෙනවා මේ සූත්‍රයට අනුව සක්විති රජෙකු සතු විය යුතු මූලික ගුණාංග දෙකක් තියෙනවා එක තමයි පංචශීලය දෙක තමයි දස සක්විතිවත දැන් අපි හෙට ටෙලිවැකියෙන් බලමු නේද අද මේ ඔක්කොම කිව්වොත් දිග වැඩිනේ හෙට ටෙලිවැකියෙන් බලමු මේ පංචශීලයේ සහ දස සක්විතිවත කියන්නේ මොනවද කියලා ඒවා අපේ පාලකීන්ගේ අහල ගම් හතකවත් තියෙන ලක්ෂණද කියලා බලන්ටම වටිනවා නේද අඩුම ගානේ අනාගතේ හරි ඒ ජාතියේ පාලකෙක් හොයාගන්න ඈ හිමින් හිමින් තේරුම් ගන්නට බලමු අපේ පාලකීන් ලෝකයේ හැමුවේ හැසිරෙන විදිහ බුද්ධිමත්ද ඥානාන්විතද මේ පාලකීන් ලෝකයේ හැමුවේ අපේ රට ඔසවා තබනවද නැත්නම් තව තවත් පහලට ඇදලා දානවද කියලා හොඳේ ඒ නිසා ඔය මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජර්මන් සම්මුඛ සාකච්ඡාව ගැන ඉතින් ඉක්මනටම කලබල වෙන්න එපා ඉදිරි ටෙලිවැකි වලින් හීන් සිරුවේ ලියනවා හොඳේ හොඳයි හෙට ටෙලිවැකියත් එහෙනම් නෝර්ද්වාම නරඹන්න අහන්න එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි අපේ පාලකීන් මොන වගේද කියලා හොඳේ